ත්‍රිකෝණ ආශ්‍රිත ගැටලු ත්‍රිකෝණ ආශ්‍රිත ගැටලු රජයේ තරඟ විභාගවලදී අනිවාර්යයෙන්ම ඇගෙයීමට ලකුණ අවස්ථාවක්. එහිදී ඉතා වැදගත් වෙන්නේ අඩු කාලයකින් ඒ ගාන හදන්න පුළුවන්ද කියන එක. එතකොට අඩු කාලයකින් අපිට ඒ ගැටලු විසඳන්න නම් කෙටි ක්‍රම දැනගන්න එක අවශ්‍ය වෙනවා. එතකොට මෙතනදී ත්‍රිකෝණ ආශ්‍රිත ගැටලු විසඳීම සඳහා අවශ්‍ය වෙන කෙටි ක්‍රම පිළිබඳව කොටස් කීපයක් යටතේ සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. මුලින්ම විභාගයකදී අපෙන් අහන්න පුළුවන් මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් දීලා මෙන් සඳහන් රූපයේ ඇති ත්‍රිකෝණ සංඛ්‍යාව කියද කියලා. එතකොට අපිට ඕනේ නම් මේක ගණන් කරලා ලියන්න පුළුවන් එකින් එක. නමුත් මෙතනදී ගණන් කරන්න ගියපුවාම අපිට ප්‍රශ්න දෙකක් ඇති වෙනවා. එකක් තමයි අපිට මැදකදී වැරදුනොත් අවසන් පිළිතුර වරදින්න පුළුවන්. ඒ වගේම සම්පූර්ණ වෙලා අපිට විශාල කාලයක් ගත වෙන්න පුළුවන් මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව ගණන් කරන්න. ඒ නිසා කෙටි ක්‍රමය ඉතාම වැදගත් වෙනවා. මෙතනදී යොදා ගන්න පුළුවන් කෙටි ක්‍රමය තමයි මේ විදිහට අපිට මේ පෙනෙන්න තියෙන ත්‍රිකෝණ ටික අංක කරගන්නවා. 1, 2, 3, 4 විදිහට. ඊට පස්සේ මේ අපි දාපු අංක ටික මේ විදිහට එකතු කරගන්නවා. එතකොට අපිට පිළිතුර විදිහට 10ක් ලැබෙනවා. එතකොට මේ ලැබෙන පිළිතුර තමයි මේ සඳහන් ත්‍රිකෝණයේ ඇති මුළු ත්‍රිකෝණ ගණන විදිහට ලැබෙන්නේ. එතකොට ඔබට වැඩිදුර දැනගැනීම මේ සඳහා මෙහිදී මෙතන ත්‍රිකෝණ 10ක් තියෙනවද කියලා දැනගන්න පුළුවන්. දැන් ඒ ත්‍රිකෝණෙ මරන් අපිට මේ විදිහට පෙනෙන්න තියෙන මුලින්ම ත්‍රිකෝණ 4 ගන්න පුළුවන්. ඊට පස්සේ ත්‍රිකෝණ 2ක් එකතු කළා. මේ විදිහට ත්‍රිකෝණ 2ක් ගත්තාම 6ක් විදිහට ලැබෙනවා. පස්සේ ත්‍රිකෝණ 3ක් එකතු කළා 7යි 8යි. ඊට පස්සේ මැද ත්‍රිකෝණ 2ක් අපි එකතු කළා 1 ත්‍රිකෝණයක් විදිහට සැලකුවේ නැහනේ. එතකොට අපිට ඒ ත්‍රිකෝණ 2ත් එකතු කළා 9යි මුළු ත්‍රිකෝණයත් එක්ක 10යි කියලා පිළිතුර ගන්න පුළුවන්. එතකොට අපි එකින් එක ගණන් කරත් පිළිතුර 10ක් ලැබෙනවා. අපේ කෙටි ක්‍රමය යොදාගෙන අඩු කාලයකින් ඉතාම ඉක්මනින් අපිට ගණන් හදන්න පුළුවන්. එතකොට ඔබට පුළුවන් ඉතාම අඩු කාලයක් යොදාගෙන මේ දීලා තියෙන ත්‍රිකෝණවල සඳහන් ත්‍රිකෝණ ගන්න ඉක්මනින්ම හදන්න පුළුවන්. එතකොට පළවෙනි ත්‍රිකෝණයේ මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව 15ක් විදිහට ලැබෙනවා. දෙවන ත්‍රිකෝණයේ පිළිතුර 6ක් විදිහට ලැබෙනවා. නැවත ත්‍රිකෝණ 2ක් මේ විදිහට දුන්නොත් මේ 3 ත්‍රිකෝණයේ පිළිතුර 3 විදිහට ලැබෙනවා. ඒ වගේම මේ 4 ත්‍රිකෝණයේ පිළිතුර 21 විදිහට ලැබෙනවා. අපිට කෙටි ක්‍රමය යොදාගෙන මේ ගැටලු විසඳීම තුලින්